අයිවන් පුතේ ඔන්න 2024 ඒ ලෙවල් ICT කරන ඔයාලා බලාගෙන හිටපු වීඩියෝ එක තමයි මේ අරගෙන ආවේ 2024 ෆුල් පේපර් ක්ලාස් එක. දැන් මීට මාස 5කට විතර කලින් අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා ICT වලින් AC-යක් නුවරට. නැත්නම් නුවරට AC-යක් කියලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඒ ප්‍රෝග්‍රෑම් එක මේ වෙනකොට මාස 5ක් කාලයක් අතිසාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේදී පන්ති ඇතුලේ ළමයින්ට පේපර්ස් 17ක් 18ක් විතර ලියවලා තියෙනවා. ඉතින් ඒකේ අවසාන අදියර විදිහට තමයි මේ ෆුල් පේපර් ක්ලාස් එක ආරම්භ කරන්නේ. ඒතර අවසාන තුරුම්පුව. එතකොට මේකෙදි ෆුල් පේපර් ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරනවා 2017 ඉඳන් 2023 වෙනකම් පාස්ට් පේපර්ස් 7ක් ආසන්නතම පහුගිය අවුරුදු 7 පේපර්ස් 7. ඒ වගේම මොඩල් පේපර්ස් 6ක්. ඒතර 7යි 6යි 13යි. මොකද තව අපිට ඉතිරි වෙලා තියෙන්නේ සති 13ක් විතරයි. ඉතින් ඒ සති 13 මෙන්න මේ විදිහට තමයි ප්ලෑන් වෙන්නේ. එතකොට මේ ෆුල් පේපර් ක්ලාස් එකේ විශේෂත්වය මොකක්ද? ඔයාට ෆිසිකල් ජොයින් වෙන්නත් පුළුවන්, ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්නත් පුළුවන්. මම මුලින්ම ෆිසිකල් ජොයින් වෙන ළමයින්ට විස්තරේ කිව්වොත් එහෙම, ඔයාලා නෝර IMS එකට තමයි ෆිසිකල් ක්ලාස් එකේ ළමයි එන්න ඕන. සඳුදා 10 ඉඳන් 2:00 වෙනකම් ඔයාට ඇවිල්ලා ලියන්න පුළුවන්. එහෙම නැතිනම් බදාදා 10:00 ඉඳන් 3 වෙනකම් ටයිම් එක ඇතුළත ඔයාට ඇවිල්ලා ලියන්න පුළුවන්. ඔන්න ඔය දවස් දෙකෙන් එකක තමයි ඔයා එන්න අවශ්‍ය කරන්නේ. එතකොට මේක ඩිස්කෂන් එක. මේක ඩිස්කෂන් එක තනිකරම යන්නේ ඔන්ලයින්. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ පේපර් එකක ඩිස්කෂන් එක. අපි දැන් පාස්ට් පේපර් එකක් කියලා. පාස්ට් පේපර් එකක ඩිස්කෂන් එක පැය 15ක වගේ කාලයක් යනවා. ඒ කියන්නේ වීඩියෝස් විදිහට තමයි එන්නේ. පැයක් 1:00 වගේ තියෙන වීඩියෝ සීරීස් එකක් විදිහට තමයි එක පේපර් එකට එන්නේ. එතකොට ඔයාට මේ ඕන කරන ටික, ඔයාට වැරදිලා තියෙන ටික ඉතින් හොඳට ස්ටඩි කරන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. මොකද මේ ඩිස්කෂන් එකට පැය 10ක් මේ පැය 15ක් විතර යනවා කියවම සමහර වෙලාවට ළමෙක් පුදුම වෙන්නත් පුළුවන්. ඒක හේතුව මෙහෙමයි පුතා. ඒක අපි සම්පූර්ණයෙන්ම MCQ පේපර් එක පවා විවරණත් එක්ක තමයි ඩිස්කස් කරන්නේ. නිකන් බහුවර්ණ ප්‍රශ්නවල අංක කියලා යන්නේ නැහැ. ඒ හැම බහුවර්ණ ප්‍රශ්නයක්ම අදාළ තියරිය මතක් කරලා විස්තර කරලා දීලා ඊළඟට ඒක වෙනස් වෙනවා නම් කොහොමද ඊළඟ ප්‍රශ්නයකදී වෙනස් වෙන්නේ? ඒ හැමදේම විස්තර කරලා දීලා ඔයා ඒ ප්‍රශ්නෙට අදාළව තව ස්ටඩි කරන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් ඒවත් මොනවද කියලා දීලා අන්න එහෙම ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ පේපර් ඩිස්කෂන් එක. නැතුව පේපර් එක ලියවන එක විතරක් නෙවෙයි. ඒකේ ලොකු වැඩපිළිවෙලක් ඇතුළේ යනවා. ඉතින් ඔයාට ඒ ගැන අදහසක් ගන්න ඕනේ මුලින්ම. ඒතකොට අදහසක් ගන්න නම් ඔයාට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පහුගිය අවුරුද්දේ කරපු වීඩියෝස් කීපයක්. ඉතින් ඒක බලලා ඔයාට තීරණය කරන්න පුළුවන් මේකවා ජොයින් වෙන්න ඕන ප්‍රෝග්‍රෑම් එකක්ද කියන එක. සම්පූර්ණ විවරණත් එක්ක තමයි යන්නේ. ඒ කියන්නේ ඔයාට මේ මාස 3 ඇතුළත ඔයාගෙන් වෙන්න ඕන වැඩ කොටසක් තියෙනවානේ, මේ මතක් කරා ගන්න ඕන තියරි ටිකක් තියෙනවානේ, වැදගත්ම දේවල් ටිකනේ දැන් ඔයා මතක් කර ගන්න ඕන එක්සෑම් එකට. ඉතින් පාස්ට් පේපර්ස් වල තියෙන්නේ වැදගත්ම දේවල් ටිකනේ. ඉතින් ඒ ටික අපි අවුරුදු 7ක දේවල් මතක් කරනවා. ඉතින් ඒක ලොකු වැඩපිළිවෙලක්. ඒ පාස්ට් පේපර් එකේ ඩිස්කෂන් එක බලපුවාම ඔයාට වැඩේ තේරෙයි කොහොමද යන්නේ කියන එක. රයිට්. ඉතින් මේ දවස් දෙකෙන් එක එන්න පුළුවන්. ඊට පස්සේ ෆිසිකල් ලියද්දි අපි එක්සෑම් හෝල් එකේ ෆීලින් එක ඒ විදිහටම ළමයට දැනෙන්නේ ළමයට දැනෙන්න සලස්වනවා. එතකොට ඒකෙදි ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙනවා. ඊට පස්සේ નિયમિત පරතරයෙන් ළමයි වාඩි කරවන්නේ. ඊට පස්සේ ඔයාට එක්සෑම් එකට යද්දි හම්බෙන උත්තර ලියන්න හම්බෙන බුක්ලට් එක අපි දෙනවා. ඊට පස්සේ කටුවැඩකොළ දෙනවා. ඔයාට එක්සෑම් හෝල් එක ඇතුළට අරන් එන්න පුළුවන් ඔයාගේ ලියන පෑන් සහ ඒ අවශ්‍ය දේවල් ටික විතරමයි. ඉතිරි සියලු දේවල් අපි සපයනවා. පේපර්ස් අඹුනන්න නූල් කෑල්ල ඉඳලා සියලු දේවල් අපි දෙනවා. ඉතින් ඔයාට ඇවිල්ලා අර එක්සෑම් හෝල් එකේ දැනෙන ෆීලින් එකම අරගෙන පේපර් එක ලියන්න තියෙන්නේ. ඒත් එක්කම දැන් ඔයාලා කල්පනා කරනවා ඇති රයිට්, MCQ එකකට පැය 2යි, රචනා පේපර් එකකට පැය 3යි, පැය 5ක කාලයක් ඕනේනේ ෆුල් පේපර් එකක් කරන්න කියලා.
ඉතින් එතකොට මේ ටයිම් එකත් එක්ක වාට සමහරලාට කන්ෆියුස් වෙන්න පුළුවන් මේ එහෙම පැය පහක් මේකේ නැහැ නේ කියලා. ඔව්. අපි ඔයාව හුරු කරන්නේ අඩු කාලෙකින් පේපර් එක ලියවන්න. මොකද ඒකේ වාසිය ඔයාට එක්සෑම් එකේදී අරන් දෙන්න ඕන නිසා. එතකොට MCQ පේපර් එක පැය දෙකයි නම් ඒක අපි කාලය අඩු කරලා ලියන්න ඔයාව හුරු කරනවා. රචනා පේපර් එකේ පැය දෙකයි ව්‍යුහගත එකේ පැයයි ඒ පැය තුනත් අපි අඩු කරලා ඔයාව අර වෙනමම ලෙවල් එකකට ගන්නවා. මේක දැනට අපි පන්ති වලට සම්බන්ධ වෙන ළමයි නම් දන්නවා. මොකද අපි ගත්තොත් එහෙම විභාග මට්ටමේ එහෙම නැත්නම් එක්සෑම් ලෙවල් එකේම තියෙන MCQ පේපර්ස් කරනවා හරියටම වෙලාව භාගයක් අඩු කරලා. පැය පේපරකට පැය භාගයක් තමයි දෙන්නේ. එහෙම කරලා සෑහෙන්න හොඳ සූදානමකින් දැන් ළමයි මේ වෙනකොට ඉන්නවා. ඉතින් මේකේ ඊළඟ අදියර තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒතොර ඔන්ලයින් ළමයින්ට හරි ඔන්ලයින් ළමයින්ට අපි මාසෙට අදාළ බුක්ලට් ටික එයාට ලැබෙන්න සලස්සනවා. ඒත් එක්කම පේපර්ස් ටික ලැබෙන්න සලස්සනවා. ඉතින් එහෙම තමයි ප්‍රෝග්‍රෑම් එක යන්නේ. එතකොට ඔයා ගෙදර ඉඳන් දැන් ඔන්ලයින් ජොයින් වෙනවා කියන්නේ ළමයෙක් ෆිසිකල් වෙන්න මොනවා හරි අපහසුතාවයක් තියෙන කෙනෙක්නේ. හැබැයි ඒ විනිවිදභාවය ඔයා ආරක්ෂා කරන වගකීම ඔයා ගන්න ඕන. මොකද ෆිසිකල් එන ළමයෙක්ට නම් අපිට බලලා එයාට ඒ මොනවත් බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු නැති වෙන්න එක්සෑම් හෝල් එක ඇතුළේ අපිට තියාගන්න පුළුවන්. හැබැයි ගෙදර ඉන්න ළමයෙක් ඔන්ලයින් ජොයින් වෙන ළමයෙක් ඒකේ විනිවිදභාවය කියලා කියන්නේ ඒකේ අර ක්වලිටි එක වා තියාගන්න දැනගන්න ඕන. ඒ කියන්නේ නියමිත කාලයට අපි දෙන උපදෙස් ටික පිළිපදලා පේපර් එක ලියන්න, පේපර් එක ලියන අතරතුර පොත් බල බල පේපර් එක නොලියන්න. අන්න ඒ වගේ ඒකේ විනිවිදභාවය පේපර් එක ලියන එකේ විනිවිදභාවය රැකගන්න එක වාගේ වගකීමක්. ඉතින් ඔන්ලයින් ළමයට එහෙම ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඩිස්කෂන්ස් ටික වාට බැලුවොත් තේරෙයි අමුතුම විදිහකට යන ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපේ ෆුල් පේපර් ක්ලාස් එක. රයිට්. ඉතින් මේ ඊළඟට ඔයාලට මේ පේපර් එක බලලා දෙන විදිහ. රයිට්. මේ මොඩල් පේපර්ස් 6ම හදන්නේ මම. මේකට මාකින් එක හදන්නේ මම. ඒ කියන්නේ මගේ ළඟ වැඩ කරන ළමයිවත් මගෙන් ඉගෙනගෙන ඒ ගත්ත ළමයිවත් නෙවෙයි. මොකද මම කවදාවත් පන්තියේ ළමයින්ට පේපර්ස් හදන්න දෙන්නේ නැහැ. ඒක මම විසින්ම කරන්න ඕන දෙයක් විදිහට තමයි මම විශ්වාස කරන්නේ. මොකද ළමයි පේපර්ස් හදද්දි නිකම්ම ප්‍රශ්න ටිකක් දාලා හදනවා. හැබැයි අපි පේපර් එකක් හදද්දි එහෙම නෙවෙයි. ඊළඟට එන්න තියෙන දේවල් මොනවද? ළමයාගේ ස්කිල් එක චෙක් කරලා බලන්න පුළුවන් MCQ කොහොමද හදන්න ඕනේ. හරි. එතකොට පේපර් එකේ බැලන්ස් එක තියාගන්නේ කොහොමද? ඊළඟට පාස්ට් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ඒවත් එක්ක ඊළඟට එන්න නියමිතයි කියලා අපි හිතන ඒවා මොනවද? අන්න ඒ වගේ ගොඩාක් පැති හිතනවා ගුරුවරයෙක් පේපර් එකක් හදද්දි. ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් මගේ අතින්ම වෙන දේවල්. ආ පේපර් එකක් ලියපුවාම ඊළඟ සතියෙ වෙද්දි ඔයාගේ පේපර් එක බලලා ඔයාගේ ලකුණු ටික ඔයාගේ අතටම ලැබෙන්න සලස්වනවා. එතකොට ඔන්ලයින් පේපර් එක දැන් ඔන්ලයින් පේපර් ක්ලාස් එකට ජොයින් වෙන ළමයිට අපිට පෝස්ට් එකේ ඔයාගේ පේපර් එක ලියලා එවන්න පුළුවන්. එතකොට අපි බලලා ලකුණු ටික ඔයාට ලැබෙන්න සලස්වනවා. හරි. ඉතින් ඔය වගේ වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙනවා. ඔන්ලයින් ළමයෙක්ට වුණත් එයා ලියපු පේපර් එක චෙක් කරගන්න ඕනේ. එයා Taman චෙක් කරනකොට පොඩ්ඩක් විනිවිදභාවය කියන එක අඩු වෙනවනේ. එතකොට කවුරු හරි වෙන කෙනෙක් ඒ ගැන හොඳට පේපර් එක බලන මට්ටමේ මාකින් එකක් අනුව පේපර් එක බලන්න පුරුදු වෙච්ච කෙනෙක් පේපර් එක බලනවා කියන එක වෙනයිනේ. එතකොට ඒ හින්දා මේ ඔන්ලයින් ළමයටත් පේපර් එක බලලා එයාලා නැවත ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඉතින් එහෙම වැඩ පිළිවෙලක් යන්නේ. තව දෙයක්. දැන් මේකේ පන්ති ගාස්තුව. දැන් සාමාන්‍යයෙන් අපේ පන්ති එන ළමයින්ට හරි අපේ පන්ති එනවා නම් දැනටමත් ඔයා මාසෙටම 1200ක වගේ මුදලක් තමයි අය කිරීම වෙන්නේ. ඒ කියන්නේ මේ සියලු දේට ඔයාලට පේපර් එක දෙනවා, මේ බුක්ලට් එක උත්තර ලියන්න දෙනවා, කටුවැඩ කොළ දෙනවා, ඒ සියලුම දේවල් සපයලා මාසෙට මේ වගේ මුදලක් තමයි අය කරන්නේ. ඊට පස්සේ අපේ පන්ති එන්නේ නැති ළමයින්ට, ඒ කියන්නේ ෆිසිකල් හරි ඔන්ලයින් හරි මොනවත් පන්තියකට එන්නේ නැති ළමයින්ට
දෙදස් හාරසිය ගාස්තුවක් වෙනවා. මේක තමයි ෆුල් පේප එක ගාස්තුව. ඔහොම වාට මේ ගාස්තුව ගෙවලා ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔකට වාට විස්තර දැනගන්න මේක ගෙවන්න ඕන කොහොමද කොහොමද ජොයින් වෙන්නේ අන්න ඒ වගේ විස්තර ටිකක් වාට දැනගන්න ඕන නම් වාට තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට 0703 24 24 28 මෙන්න මේ අංකයට WhatsApp message එකක් දාන්න 20 24 ෆුල් පේපර් ක්ලාස් එකේ ඩීටේල්ස් ඕනේ කියලා ෆුල් පේපර් ක්ලාස් එකේ ඩීටේල්ස් ඕනේ කියලා මැසේජ් එකක් දාන්න. එතන මැසේජ් එකක් දාපම ඔයාලට සියලු විස්තර ටික ගන්න පුළුවන්. හරි. ආ. ඉතින් මේ ඔය විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් දැන් අපි මේ බදාදා අගෝස්තු 21 බදාදා ඉඳලා ක්‍රියාත්මක කරනවා. හරි මේ ප්‍රෝග්‍රෑම් එක අගෝස්තු 21 බදාදා ඉඳන් පටන් ගන්නවා. ඉතින් මුල්ලේ ඉඳලම ඔයාලා මේ සීරීස් එක කරගෙන යනවා නම් තමයි හොඳ. හේතුව මේ ඩිස්කෂන් එක යන විදිහ ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. මොකද මේ ඩිස්කෂන් එක යන්නේ ටිකක් පෙළගස්සපු විදිහකට. ඒ කියන්නේ ක්‍රමානුකූලව ගොඩනගන ඩිස්කෂන් එකක් තමයි තියෙන්නේ පේපර් එකෙන් පේපර් එකට. හරි ඉතින් ඒකේ විස්තර තව වීඩියෝකින් දෙන්නම්. මේක ගොඩාක් විස්තර දාලා හදන්න ඕනේ නැති නිසා මට ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්න ඕන උනේ මෙන්න මේ පේපර් ක්ලාස් එකේ යන වැඩපිළිවෙල ගැන විතරයි ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕන උනේ. හරි එහෙමනම් අපි පේපර් ක්ලාස් එකේදී හම්බෙමු. මේ විස්තර ටික ඔක්කොම එදාට ඔයාලට අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ පේපර් ක්ලාස් එක තියෙන ක්වලිටි එක, එක්සෑම් හෝල් එකෙන් දැනෙන ෆීලින් එක, විභාග මට්ටමේ පේපර් එකක් අතර ගත්තාම දැනෙන දේවල්, ඒ සියලු දේවල් ටික ඔයාලට එක්සෑම් එකට මාස 3කට කලින් අත්විඳින්න ලැබෙනවා. එහෙනම් අපි පේපර් ක්ලාස් එකේදී හම්බෙමු.